මෙද වගේම සාදයෙන් පිළිගන්නවාදත් Excel tutorial show within gene තවත් interesting video එකක් සඳහා ඔගලන්ට මතක ඇති මං කලින් video එකකින් ගෙනාවා ඔගලගේ computer එක speed කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා ඒ video එක ඔගල බැලුවේ නැත්තම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න හරි අද මේ video එකෙන් කියා දෙන්නේ ඔගලන්ගේ hard disk එකට යම් repair කිරීමක් කරලා කොහොමද ඔගලන්ගේ computer එකේ speed එක වැඩි කරගන්නේ මේක ඍජුවම ඒ කියන්නේ මේක ඩිරෙක්ට්ම ඔගලන්ගේ hard disk එකට තමයි බලපාන්නේ හරි එහෙනම් අපි video එකට යමු ඔගොල්ලෝ ගොඩක් දෙනෙක් අහලත් ඇති disk defragmentation කියන එක හරි අපි ඒක කරන්න කලින් බලමු ඇයි මේ වගේ disk defragmentation එක අපේ hard disk එකට අපේ computer එකට වැදගත් වෙන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන් අපි disk defragmentation ගොඩක් කතා කරන්නේ Windows ආශ්‍රිත වටපිටාවත් තුළ සාමාන්‍යයෙන් ගත තින් Windows මෙහි පදිතියේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි automatically hard disk එක disk defragmentation වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට හිතාගන්න බෑ මොකද්ද මේ disk defragmentation එකෙන් කරන්නේ කියලා. ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා. හරි මම ඒක ගැන මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ hard disk එක තුල ඒ වගේම ඔයගොල්ලන්ගේ USB උපාංගය තුල ඉතා විශාල ෆයිල් එකක් එකපාර කොපි කරන්න හරි එකපාර කට් කරලා පේස්ට් කරන්න හරි තියෙනවා නම් අන්න එතෙන්දි ඇති වෙන ගැටලුව තමයි මෙන්න මේක ෆයිල් එකක් ඔයගොල්ලන්ගේ ස්ටෝරේජ් උපාංගයක තැන්පත් කිරීමේදී අන්න ස්ටෝරේජ් උපාංගය තුල දත්ත තැන්පත් කරන ඒරියා එක තුල මෙන්න මේ ෆයිල් එක එක දිගට තැන්පත් නොවෙන්න පුළුවන් හරි දැන් ඔයගොල්ලන්ට මම මේ කියුව එකත් පැහැදිලි නොවෙන්න පුළුවන් හරි දැන් ඔයගලන්ට පේන මේ ෆොටෝ එක බලන්න සාමාන්‍යයෙන් අපි කියමුකෝ අපි GB 5ක ෆයිල් එකක් අපේ හાર્ඩ් එක තුල තැම්පත් කරනවා කියලා ඔයගලන්ට පේනවා මම මේ රූපය තුල අංක 1 2 3 4 වගේ සටහන් කරලා තියෙනවා දැන් අපි මේ ගැන සවිස්තරාත්මක පැහැදිලි කරගමු මම දැන් ඔයගලන්ට කිව්වා අපි මේ හાર્ඩ් disk එක තුල GB 5ක ෆයිල් එකක් තමයි තැම්පත් කරන්න හදන්නේ ඔයගලන්ට පේන මේ අංක 1 ස්ථානයේ GB 1.2ක්ද අංක 2 ස්ථානයේ මෙගාබයිට් 500ක්ද අංක 3 ස්ථානයේ මෙගාබයිට් 300ක්ද ඒ වගේම අංක 4 ස්ථානයේ GB 2ක්ද ඒ වගේම 5 වෙනි ස්ථානයේ GB 1ක් වශයෙන් මෙන්න මේ GB 5 අපේ hard disk එක තුල තැන්පත් වෙනවා දැන් ඔයගලන්ට පේනවා ඇති මම මේ කිව්ව විදියට hard disk එක තැන් තැන් වල තමයි මේ ෆයිල් එක ගබඩා කළ තියන්නේ ඒ කියන්නේ තැම්පත් කළ තියන්නේ ඊට වඩා හොඳ නැද්ද hard disk එකේ තුල කම් ස්ථානයේ මෙන්න මේ ටික ගබඩා කළොත් හරි ඇත්තටම මම මේ කිව්ව පොයින්ට් එක Windows මෙහි පද්ධතිය තුල තියෙන දෝෂය සාමාන්‍යයෙන් hard disk එක පුරාවටම මෙන්න මේ ෆයිල් එක තැම්පත් කිරීම නිසා මෙන්න මේ ෆයිල් එක කියවීමට යන කාලය ගොඩක් වැඩි අන්නේ නිසා ඔයගලන්ගේ පරිගණකයේ කාර්යක්ෂමතාවය ඉතා අඩු වෙනවා සාමාන්‍යයෙන් මේක අපි භාවිත කරන normal hard disk සඳහා ඉතා විශාල වශයෙන් බලපානවා. හරි. දැන් අපි බලමු disk defragmentation කොහොමද කරන්නේ කියලා. disk defragmentation පුංචි software එක ඔයගලගේ computer එකේ inbuilt වෙලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ third party software එකක් භාවිත කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ. මෙන්න මේ පුංචි tool එක ඔයගලන්ට open කරගන්න ක්‍රම තුනක් තියෙනවා. අංක 1 ඔයගලගේ windows search එක මගින් මේක ලබා ගන්න පුළුවන්. දැන් Windows search එක තුල defrag කියලා search කරාට පස්සේ මෙන්න මේ වගේ උඩින් අන්නේ පුංචි tool එක පෙන්වනවා. හරි දැන් අපි ලින්ක් එක ගැන කතා කරමු. මේකට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ this PC යන්න. this PC ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන එක partition එකක් උඩ mouse එකෙන් click කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන උඩ manage කියලා අලුත් tab එකක් open වුණා. අපි දැන් ඒකට යමු. एक डिगट पास उगलांट पेनवा ऑप्टिमाइज के कुंची आइकन ने अन्टे तेपी मेरे मेक ओपन करें कथा करमु एक तेनालो मेरे मिथन तीन लोकल डिस्क रईट क्लिक कर मिथन तीन पपडीस मिथन तीन पपडीस गेट पास टूल तीनवा अन्न टूल मेरे मिथन तीनवा ऑप्टिमाइज एंड रिफ्रैक्टमेंट ड्राइव के अन्टे अन्न එකට ගියාට පස්සේ මෙන්න මෙතන ඔප්ටිමයිස් කියන බටන් එක ලබා දීමෙන් කලින් ක්‍රම දෙක මගින් ඕපන් කරගත්ත ටූල් එකත් මෙන්න මෙහිදී ඕපන් කර ගැනීම හැකියාව පවතිනවා. හරි මෙන්න මේ ටූල් එක ඕපන් වුණාට පස්සේ
मैगे इंटरफेस तमाई अपने लबेन्नी दें अभी बालमु को हमारे में डिफ्रैक्मेंटेशन ने कर चीजें सीया निवेदियों करने के ला ओगलों मुलीम ओगलंगे पार्टिशन ने का तोला ऑप्टिमाइज लबा दिन हरी दें में क्रिया बलिये ओगलंगे सी पार्टिशन ने का संधा सिद्ध विमीन पावतीनवा दें में कम ओगलंगे अनेक पार्टिशन ने का संधा सिद्ध करने ओगला निमाने में मतलब त्याग करने इतने तीन ओगलंगे सेल में पार्टिशन संधा सिद्ध करने के बागे बाला करने अरे देखो उनको लंडे पेन हुआ मैंने बताया तीन डी ए का ये वाके हम ई ए का ये वाके हम सिस्टम रिसीवर के पार्शन ठीक है ऑप्टिमाइज वाला अवसान तब मैं प्रोसेसर के अंदर तो तुरंत उनको लंडे था फ्यूचर का किया देना देखो उनको लंडे पेन हुआ मैंने बताया पहला शेड्यूल्ड ऑप्टिमाइजेशन की निकट तीन हुआ अन्य के पेन हुआ चेंज सेटिंग्स के निकट अन्य के लिए ग्यारह पास से मैंने मेकिंग करने मैंने में ऑप्टिमाइज करना किया बोलिए ऑटो सिद्ध करने में टे आवश्यक काले लगा देने का एक यानी डेली दाम बताएं दाव से गाने में एक सिद्ध होना वीकली दाम बताएं सत्य करे वाला सिद्ध होना मंथली दाम बताएं मास करे वाला सिद्ध होना सामान्य में कर वीकली दाम मत हंड्रेड में आती हरी जंग होगा ना पहल पेने वा चूज किले बटन ने का अन्य कड़ी गया टे पास से ඔගොල්ලෝ මෙන්න මෙතන select all ලබා දෙන්න. ඔයගොල්ලෝ කරන අත්‍යවශ්‍ය කාර්යයක් තමයි automatically optimize new device කියන එක ලබා දෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ computer එකට හරි laptop එකට හරි අලුත් device එකක් අලුත් උපාංගයක් සම්බන්ධ කරාට පස්සේ අන්නේ device එකත් automatically මෙන්න මේ optimize කිරීමකට ලක් වෙනවා. අන්නේ setting එක okay දීලා මෙතෙන් තියෙන okay button එක ලබා දෙන්න. හරි. දැන් මෙතනත් ඔකේ ලබා දෙන්න. ඒත් එක්කම තව කියන්න ඕන කාරණාවක් තමයි. ඔයගොල්ලෝ හිතනවා ඇති අනිත් මෙහෙයුම් පද්ධති සඳහාත් මේක බලපානවද නැද්ද කියලා. මම ඒ ගැන කෙටියෙන් කියා දෙන්නම්. හරි. මම මේ කියන්නේ යන්නේ Linux පාදක මෙහෙයුම් පද්ධති සඳහා මෙන්න මේ defragmentation කියන එක කොහොමද බලපාන්නේ කියලා. සාමාන්‍ය Linux මෙහෙයුම් පද්ධති වලදී මෙන්න මේ ගොනු තැම්පත් කරන එක. ඒ කියන්නේ ෆයිල් ස්ටෝකර තියෙන එක ගොඩක් පිනස් ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් Linux මෙහෙයුම් පද්ධතිය තුල මේ ක්‍රියාවලිය මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ෆයිල් තැම්පත් කිරීමේදී මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය ඔයගලගේ hard disk එක තුල එකම ස්ථානයේ තැම්පත් කරන්නේ. ඔයගලන්ට මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. දැන් ඔයගලන්ට ෆොටෝ එකේ පේනවා AB කියන ස්ථාන දෙකක්. හරි. දැන් අපි හිතමු අපි එක අවස්ථාවක DB 5ක ෆයිල් එකක්ද අනිත් අවස්ථාවේ DB 8ක ෆයිල් එකක්ද තැම්පත් කරන සූදානම් වෙනවයි කියලා. දැන් අපි මුලින්ම DB 5ක ෆයිල් එක තැම්පත් කරනවා. ඒක තැම්පත් කරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය තුලින් ඔටෝමැටිකලි ඒ ස්ථානයේ. හරි. දැන් අපි ඊළඟට තැම්පත් කරනවා DB 8ේ ෆයිල් එක. අනේ GB 8ේ ෆයිල් එක තැම්පත් කරන්නේ Linux මෙහෙයුම් පද්ධතිය විසින් ඔටෝමැටිකලි තැම්පත් කරන්නේ बी स्थाने इट सरलतम हेतु तमाय ओगुल बी स्थाने तंपत कर फाइल लेकर तावत पासे दावसक फाइल तंपत करना हदनवना अन्य पॉइंट के तुला दंग इड़तीय एक याने खालीन तंपत कर पिक सह दं तंपत करने का एक मिस्ताने तंपत करने पुलवा अरे केटियन क्यों होते इन मेहमान दिया तमाय सिद्ध बनने इनक्स मेहम पादी दिकर नाम ओगुल मुलीम फाइल लेकर तंपत करना हदनवा ඒ විගසම ඔපරේටින් සිස්ටම් එක තුලින් hard disk එක චෙක් කරලා අන්න ඒගොල්ල තැම්පත් කරන ෆයිල් එකේ දායිතාවට සමාන hard disk එකේ තුල එක් ස්ථානයක් හොයා ගන්නවා. අන්න එහෙම චෙක් කරගෙන තමයි අන්න අවශ්‍ය පොයින්ට් එකට ඊට පස්ව තමයි ඔයගලගේ ෆයිල් එක ඔයගලගේ hard disk එක තුල තැම්පත් කිරීම සිදු කරන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයගලෝ disk defragmentation කොහොමද සිද්ධ වෙන්නේ අපේ කම්පියුටර් එකට බලපන්නේ කොහමද? ඒ වගේම කම්පියුටර් එකේ වේගය වැඩි කරන එක දායක වෙන්නේ කොහොමද කියලා අයිටම දැනගත්තා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඔයගලගේ කම්පියුටර් එකේ ස්පීඩ් එක වැඩි වුණේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. හරි. ඒ වගේම මේක ගැන ඔයගලන්ට තියෙන ප්‍රශ්න අදහස් ඔක්කොම ටික
කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එකට ලයික් කරන්න මතක කරන්න එපා. දැන් අපි HTML සීරීස් එකක් ගෙනවා. ඔයගොල්ලෝ මුල් වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක බලලා හොඳට තේරුණොත් විතරක් අනිත් වීඩියෝ සඳහා සහභාගී වෙන්න. මං හිතනවා අන්නේ වීඩියෝ එක 6 වසරේ ඉන්න අයට පවා හොඳට තේරෙනවා. මම ඒ විදිහට තමයි හැදුවේ. අපේ HTML සීරීස් එකේ තියෙන හැම වීඩියෝ එකම මං හදන්නේ. ඒ වීඩියෝ එක බලන හැමෝටම හොඳට තේරෙන්න. හරි. එහෙනම් මේ වගේ ගොඩක් වටිනා වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. ඇයි ගොඩක් ප්‍රමාද වෙන්නේ? එහෙනම් ඔයගොල්ලෝ දැම්ම අපේ channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම පැත්තේ තියෙන bell icon එක ලබා දෙන්න. එහෙම දුන්නොත් තමයි අපි දාන වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝකින් හමු යමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා. Thank you.